වගේම බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේ ලස්සන කරගන්න අපේ ජීවිතේ වර්ණ කරගන්න. එහෙම කරගන්න නම් අධ්‍යාපනයේ පිහිට තමයි අපිට තියෙන්නේ. සමහර වෙලාවට වෘත්තියම කටයුත්තකට නියැලෙන්නට. එහෙම නැත්නම් ජීවිතේ සිහිනයක් යථාර්ථයක් බවට පත් කරගන්නවා නම් සමහර දේවල් තිබෙනවා ඔබ ඉගෙන ගත යුතුයි. එහෙම ඉගෙන ගන්නවා නම් හොඳම ආයතනයක් තෝරා ගන්න. ඒ ආයතනයෙන් ලැබෙන පහසුකම් එක තමයි ඔබේ අධ්‍යාපනය වෙනස් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙමනම් අපි සිනෙක් කැම්පස් සම්බන්ධව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්න. අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නවා අද දවසේදී. එහි ප්‍රධාන අධ්‍යන නිලධාරි වගේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අචිනි කෝෂිලා රණසිංහ සුබදවසක් කියලා පිළිගන්න. සුබදවසක්. දැන් මේ සිනෙක් කැම්පස් එක ගැන කතා කරනකොට සෞඛ්‍ය විද්‍යාපීඨය එහි දැනට මේ පීඨය මගින් මොන වගේ උපාධි පාඨමාලා ලබා දෙනවාද කියන කාරණාව සම්බන්ධ පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද? ඔව්. සිනෙක් විශ්වවිද්‍යාලය කියන්නේ දැනට දශක 3කටත් වඩා දීර්ඝ කාලීන ඉතිහාසයකට හිමිකම් කියන. එතකොට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය අතර තිබෙන විශ්වවිද්‍යාලයක් විදියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද දිනේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය විද්‍යාපීඨය සහ එම සෞඛ්‍ය විද්‍යාපීඨය මගින් ලබා දෙන උපාධි පාඨමාලාවන් මොනවාද කියන වග. එතකොට අපේ දැනට සෞඛ්‍ය විද්‍යාපීඨය හැමත් නැත්නම් ෆැකල්ටි ඔෆ් හෙල්ත් සයන්සස් මගින් ලබා දෙන උපාධි පාඨමාලාවන් හතරක් තිබෙනවා. BSc ඔනර්ස් ඉන් බයෝමෙඩිකල් සයන්සස්, BSc ඔනර්ස් ඉන් ඉන්ඩස්ට්‍රියල් ෆාර්මසිවුටිකල් සයන්සස්, BSc ඔනර්ස් ඉන් කොස්මටික් සයන්සස් සහ BSc ඔනර්ස් ඉන් මෙඩිකල් ඇන්ඩ් හෙල්ත් ප්‍රොඩක්ට් මැනේජ්මන්ට්. එතකොට මේ උපාධි පාඨමාලාවන් හතරම පූර්ණ කාලීන සිව් අවුරුදු සහ UGC අප්‍රූව්ඩ් කියලා අපි කියනවා. ඒ කියන්නේ යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එකෙන් අප්‍රූව් වුණ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිත උපාධි පාඨමාලාවන් වෙනවා. එතකොට මෙම උපාධි පාඨමාලාවන් හතරෙන් මම කියන්න ඕනේ උපාධි පාඨමාලාවන් තුනක්ම ඔබට ලබාගත හැකි එකම ස්ථානය සිනෙක් විශ්වවිද්‍යාලය පමණයි. BSc ඔනර්ස් ඉන් ඉන්ඩස්ට්‍රියල් ෆාර්මසිවුටිකල් සයන්සස්, BSc ඔනර්ස් ඉන් කොස්මටික් සයන්සස් සහ BSc ඔනර්ස් ඉන් මෙඩිකල් ඇන්ඩ් හෙල්ත් ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් කියන උපාධි පාඨමාලාවන් තුන ඔබට වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබා ගැනීමේ හැකියාව නැහැ. එතකොට ඔබට මෙම උපාධි පාඨමාලාවන් ලබා ගැනීමට අවශ්‍ය නම් ෆැකල්ටි ඔෆ් හෙල්ත් සයන්සස් සිනෙක් කැම්පස් තුලින් පමණයි ඔබට එම උපාධි පාඨමාලාවන් හැදෑරිය හැක්කේ. ඒක විශේෂ අවස්ථාවක්. ඒ නිසා ඔබටත් හැකියාව තිබෙනවා සිනෙක් කැම්පස් එක අත්වල බැඳගන්න. එහෙම අත්වල බැඳගත්තොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. දැන් ඔබ කියවනේ පාඨමාලා කීපයක්. ඒ අතරේ අපි එක පාඨමාලාවක් තෝරගත්තොත් එහෙම ඉන්ඩස්ට්‍රියල් ෆාර්මසිකල් සයන්ස් කියන උපාධි පාඨමාලාව තෝරගත්තොත් එහෙම ඇයි මේක විශේෂ වෙන්නේ? මේක නිකන් අපි සිංහලට පරිවර්තනය කරොත් එන්නේ කාර්මික ඖෂධ විද්‍යාව වගේ එකක් එන්නේ. ඔව්. එතකොට මම ඉන්ඩස්ට්‍රියල් ෆාර්මසිවුටිකල් සයන්සස් උපාධි පාඨමාලාව විශේෂ වන්නට හේතු මම හේතු හතරක් මගින් ඔබට පැහැදිලි කරන්නම්. පළමුවන හේතුව තමයි මම කලින් කිව්ව විදිහටම මෙම උපාධි පාඨමාලාව ඔබට ශ්‍රී ලංකාවේදී ලබාගත හැකි එකම ස්ථානය සිනෙක් කැම්පස් එක පමණයි. එතකොට මෙම හේතුව ඉතාම සුවිශේෂී කරුණක් මෙම උපාධි පාඨමාලාව පිළිබඳව කතා කරන විට. ඊට අමතරව මෙම උපාධි පාඨමාලාව අප විසින් හඳුන්වා දී තිබෙන්නේ දැනට රැකියා වෙළඳපළේ තිබෙන යාවත් කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන වීම ඉතාමත් සුවිශේෂී කරුණක්. ඒ කියන්නේ අපි කියන අප්ඩේටඩ් රික්වයර්මන්ට්ස් අපි හඳුනගෙන තමයි මේ උපාධි පාඨමාලාව හඳුන්වා දීලා තියෙන්නේ. ඒ නිසා මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන දරුවෙක්ට පුළුවන් රැකියා වෙළඳපළ වෙත යන අවස්ථාවකදී ඉතාමත් ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට. එතකොට දැනටමත් අපේ ෆස්ට් බැච් එක පාස් අවුට් වෙලා තියෙනවා. දැනට මාස කිහිපයකට පමණ ප්‍රථම එම දරුවන් උපාධි පාඨමාලාව සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් කියන්න බොහොම සතුටුයි මේ වන විට එම බැච් එකේ කිසිම දරුවෙක් විරැකියාවෙන් නැහැ. ඇත්තටම සමහර ඉන්ඩස්ට්‍රීස් ඇත්තටම බලාගෙන ඉන්නවා අපේ දරුවන් උපාධි පාඨමාලාව අවසන් කරන තුරු ඔවුන්ගේ ස්ථාන සමග ඔවුන්ගේ ඉන්ඩස්ට්‍රි එක සමග සම්බන්ධ කරගන්නට. ඉතින් බොහොම ඉතාමත් ඉහළ රැකියා අවස්ථාවන් තියෙනවා මෙම උපාධි පාඨමාලාව හැදෑරීම තුළින්. මොකද මෙම උපාධි පාඨමාලාව හදාරන දරුවෙක්ට ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ මූලික පියවරේ සිට, ඒ කියන්නේ ක්‍රියාකාරී සංයෝගය හඳුනා ගැනීමේ සිට, එම ඖෂධය කවදක හරි මාකට් එකට හෙමත් නැත්නම් වෙළඳපළට පැමිණෙන අවස්ථාව වන තෙක් එම දීර්ඝ ක්‍රියාවලිය හැමදේම ඉතාමත් හොඳින් අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ ඕනම තැනක ජොබ් එකකට අඩප්ට් වෙලා ජොබ් එකකට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ජොබ් මාකට් එකේ තියෙන ඉතාමත් ඉහළ ඉල්ලුම කිසිම ප්‍රශ්නයකින් තොරව හොඳ වැටුප්පලට ඉතාමත් ඉහළ රැකියාවන් ලබා ගැනීමේ අවස්ථාව අපේ දරුවන්ට ලබා දීලා තියෙන එක දෙවන විශේෂ කරුණ විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට තුන්වන විශේෂ කරුණ තමයි අපේ මේ දරුවන්ට අපි උපාධි පාඨමාලාව හදාරන අතරතුරේදී ලබා දෙන අපි කියන ට්‍රේනින් එක, එහෙමත් නැත්නම් ප්‍රායෝගික පුහුණුව. මොකද
මොකද මෙම දරුවන්ට සිද්ධාන්ත දැනුම පමණක් සෑහෙන්නේ නැහැ. මොකද වුන් කවදක හෝ ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න ඕනේ. ඒ නිසා එම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ ඇත්තටම කොහොමද වුන් ඉගෙන ගන්න සිද්ධාන්ත කරුණු කොහොමද ඇත්තටම එම ඉන්ඩස්ට්‍රි වල යූස් වෙන්නේ සහ භාවිතා වෙන්නේ කියන එක පිළිබඳව මෙම දරුවන්ට මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා උපාධි පාඨමාලාව අතරතුර දීම අපි මෙම දරුවන්ව යවනවා ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග්ස් වලට සහ උපාධි පාඨමාලාවේ අවුරුදු 4 අවසානයේදී මෙම දරුවන්ට සිදු වෙනවා මාස 6ක නැවතත් ඉන්ටර්න්ෂිප් එකක් එහෙමත් නැත්නම් දීර්ඝ කාලීන පුහුණුවක් ලබා ගන්න. ඉතින් මෙම ප්‍රායෝගික පුහුණුව මෙම දරුවන්ට මනා ලෙස ලබා දීම තුළින් අපි විශ්වාස කරනවා මෙම දරුවන්ට පුළුවන් කියලා සිද්ධාන්ත දැනුම ඕවරෝල් අපි කියන නොලෙජ් එකට අමතරව එයාලගේ ස්කිල්ස් එහෙමත් නැත්නම් ප්‍රායෝගික පුහුණුව වැඩි දියුණු කරගන්නට අවස්ථාව ඉතාමත් හොඳින් අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට පුළුවන් රැකියාවකට යනකොට කිසිම බයකින් සැකකින් තොරව ඔවුන්ගේ රැකියාවන් සමග ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරගෙන යන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඊළඟට අවසන් කරුණ විදිහට මට කියන්න පුළුවන් සිනෙක් විශ්වවිද්‍යාලයේම දරුවෙක්ට පුළුවන් මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන්න. එහෙත් කිසියම් දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් විදේශගත වන්නට හෝ විදේශගත වීමේ බලාපොරොත්තුවක් තියෙන දරුවෙක් ඉන්නවා නම් එම දරුවන්ට පුළුවන් අවුරුදු 2ක් සිනෙක් විශ්වවිද්‍යාලයේ මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ඉතිරි අවුරුදු 2 සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටි ඔෆ් සවුත් ඕස්ට්‍රේලියා අපි කියනවා යුනිසා විශ්වවිද්‍යාලය කියලා මෙම විශ්වවිද්‍යාලය සමග එකතු වෙලා ඔවුන්ට ඒ උපාධියක් දක්වා සම්පූර්ණ කිරීමේ හැකියාව ලබලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා මෙම අවස්ථාව මෙම දරුවන්ට ඉතාමත් වටිනා අවස්ථාවක්. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන දරුවෙක් සිටිනවා නම් අවුරුදු 2ක් එම දරුවන්ට පුළුවන් සිනෙක් විශ්වවිද්‍යාලයේ මෙම ඉන්ඩස්ට්‍රියල් ෆාර්මසිවිටිකල් සයන්සස් උපාධි පාඨමාලාව හදාරලා ඉතිරි අවුරුදු 2 සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඕස්ට්‍රේලියාවේ එම ඉතිරි අවුරුදු 2 සම්පූර්ණ කිරීමට. ඔබේ ජීවිතේ ලස්සන කරගන්නවා නම් ඔබේ ජීවිතේ වෘත්තීය ජීවිතේ ඇතුලේ වෙනස්ම මාවතක් තෝරා ගන්නවා නම් සිනෙක විශ්වවිද්‍යාලය තෝරා ගැනීමේ හැකියාව තියෙන මෙනු දුරකථන අංකය. මේ දුරකථන අංකය නැවතුමක් ලබා ගන්න ඔබ අම්මා තාත්තා කෙනෙක් නම් ඔබේ දරුවා හරි මාර්ගයට යොමු කරන්න 0701 401 501 5 ඒ වගේම තමයි වෙබ් අඩවියට සඳහන් වෙනවා වෙබ් අඩවියට ගියොත් එහෙම සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා www.cinec.edu කියන වෙබ් අඩවියට යන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒකත් එක්කම දැන් ඊළඟ කාරණාවක් කිව්වේ ඒ තමයි බයෝමෙඩිකල් සයන්ස් උපාධි පාඨමාලාව. මේ පාඨමාලාව සම්බන්ධව කියනකොට ටිකක් එක බරයි වගේ වචනේ. ඔව්. මෙම උපාධි පාඨමාලාව අපට හඳුන්වලා දෙන්න පුළුවන් බොහෝ සිසුන් ප්‍රමාණයක් ලියාබදිංචි වන අපේ පීඨය මගින් හඳුන්වා දීලා තියෙන සිග්නේචර් කෝස් එක විදියට. ඉතින් මෙම උපාධි පාඨමාලාවේදීත් අපේ සිසුන්ට විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ තමයි මම අර කිව් විදියට විශේෂ උපාධි පාඨමාලාව හදාරන දරුවෙක්ට පුළුවන් අවුරුදු 2ක් ඔවුන්ට සිනෙක් විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ඉතිරි අවුරුදු 2ක් සඳහා යුනිසා එහෙමත් නැත්නම් යුනිවර්සිටි ඔෆ් සවුත් ඕස්ට්‍රේලියා සමග එකතු වී උපාධි පාඨමාලාව හදාරන්න අපි කියනවා ටොප් අප් ඩිග්‍රී එකකට යනවා කියලා. එතකොට මෙහෙම ටොප් අප් ඩිග්‍රී එකකට යන දරුවෙක්ට උපාධි පාඨමාලා දෙකක් සමග සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා. එකක් තමයි BSc Honors in Biomedical Sciences සහනික උපාධි පාඨමාලාව BSc Honors in Nutrition and Food Sciences. මේ උපාධි පාඨමාලා දෙක සමගම මේ දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉතින් උපාධි පාඨමාලාව සම්පූර්ණ කර අවසානයේදී දරුවෙක්ට බයෝමෙඩිකල් සයන්ටිස්ට් කෙනෙක් විදියට ශාස්ත්‍ර ගණනාවක් ඔස්සේ ඔවුන්ගේ හැකිය අවස්ථාවන් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. අවම සුසුකම් ප්‍රමාණය? අවම සදුසුකම් ගැන සඳහන් කළොත් එහෙම කිසියම් දරුවෙක් ජීව විද්‍යාංශයෙන් හෝ කෘෂි විද්‍යාංශයෙන් හෝ තාක්ෂණ වේදාංශයෙන් උසස් පෙළ හදාරලා අවම වශයෙන් එස්සා මාර්ථ 3ක් තිබෙනවා නම් එවැනි දරුවන්ට පුළුවන් මම කිව්ව බයෝමෙඩිකල් සයන්සස් උපාධි පාඨමාලාව හැරුණකොට අපේ පීඨයෙන් මගින් ලබා දෙන අනිත් උපාධි පාඨමාලාවන් 3 සමග සම්බන්ධ වන්නට කිසියම් දරුවෙක් බලාපොරොත්තු වෙන සිටිනවා නම් බයෝමෙඩිකල් සයන්සස් උපාධි පාඨමාලාව සමග සම්බන්ධ වන්නට ඔවුන්ට පුළුවන් ජීව විද්‍යාංශයෙන් හෝ කෘෂි විද්‍යාංශයෙන් අවම වශයෙන් එස්සා මාර්ථ 3ක් ලැබලා තියෙනවා නම් මෙම උපාධි පාඨමාලාවන් සමග සම්බන්ධ වන්නට. මම තව චූටි කාරණාවක් කියන්න කැමතියි. කිසියම් දරුවෙක්ට එස්සා මාර්ථ 2ක් තිබෙනවා නම් මෙම දරුවන්ට පුළුවන් අපේ higher diploma සමග එකතු වන්නට. higher diploma in biomedical sciences සහ higher diploma in pharmacy and cosmeceutical sciences කියලා higher diploma program දෙකක් තියෙනවා. එම program දෙක හරහා higher diploma එක සම්බන්ධ කරන දරුවෙක්ට පුළුවන් in අනතුරුව ඔස්ට්‍රේලියාවට ගොස් අවුරුදු 2ක ඔවුන්ගේ උපාධි පාඨමාලාවන් සම්පූර්ණ කරගන්නට. ඔබට අවස්ථාව තියෙනවා කොහෙන් ගියත් කොයි පැත්තෙන් ගියත් ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව මගහරින්න එපා කියලා ඔබට ආරාධනා කරනවා. දරුවෙක් හැටියට දෙමව්පියෙක් හැටියට ඔබේ දරුවාව නිවැරදි මාවතට යොමු කරන්න සිනෙක් කැම්පස් එකට අරගෙන යන්න හැකියාව තියෙනවා. මෙන්න දුරකථන අංකය. මේ දුරකථන අංකයෙන් නැමතුමක් ලබා ගන්න කියලා ඔබට ආරාධනා කරනවා 0701 401 501 5.
බිඳුවයි හතයි බිඳුවයි හාරසේ එකයි පන්සේ එකයි පහ එහෙම නැත්නම් මෙන්න වෙබ් අඩවිය මේකට යන්නත් හැකියාව තියෙනවා ඔබට www.cinec.edu කියන වෙබ් අඩවියට යන්න කියලා ඔබට ආරාධනා කරනවා කතා බහ නිමා කරන්න සෝදන කතා බහට පැමිණි සම්බන්ධව ආචාර්ය අචිනී කෝෂිලා රන්සිංහ ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට ආරාධනා කරන දිගටම දේරණත් එක්ක රැඳෙන්න කියලා